ත්‍රස්ත පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සති තුනකින් කල් දමා තිබෙනවා. විවිධ පාර්ශව කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අප වෙත සඳහන් කළේ. ප්‍රතිත්‍රස්ත පනතට විරෝධතා ගොනු කිරීම සඳහා ලබන 18 වනදා දක්වා ලබා දී තිබූ කාල සීමාවන් ප්‍රමාණවත් නොවන බවට නීතිඥවරුන් සහ සිවිල් සංවිධාන මගින් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර ආන්දෝලනාත්මක ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අවලංගු කිරීම වෙනුවට නව ත්‍රස්ත විරෝධී පනතක් හඳුන්වා දීමට ලක්රජයේ දරන උත්සාහය පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය කනසල්ල පළ කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට 40 වසරකට වඩා වැඩි කාලයක් රට තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ප්‍රතිවිරෝධයක් මතු වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. දියුණු රටවල ප්‍රමිතීන්ට අනුකූල වන ලෙස මෙය සකස් විය යුතු බවයි එම සමිති සම්මේලනයේ අදහස වී ඇත්තේ. ප්‍රතිත්‍රස්ත පනත මගින් බලපෑම් ඇතිවන්නේ එක් ප්‍රජාවකට පමණක් නොවන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පෙන්වා දෙන්නේ. කරුණු කිහිපයක් පදනම් කරගෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මෙම නව පනතට සිය විරෝධය පළ කර තිබෙනවා. මෙම පනතෙහි ත්‍රස්තවාදය යන්න නිර්වචනය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. රටේ ඕනෑම ස්ථානයක් තහනම් ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට මෙම පනතෙන් ජනාධිපතිවරයාට අවසර ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව එම සංවිධානය සිය අවධානය යොමු කරන බවද අදාළ නිවේදනයේ සඳහන්. ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ජනතා විරෝධී යෝජිත ප්‍රතිත්‍රස්ත පනත හකුලා ගණ්ඩා ලෙස රජෙන් ඉල්ලා සිටින බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ. ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතින් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ පාර්ශව අදත් සිය විරෝධය පළ කළා. මේ පනතේ ඒ අඩුපාඩු ගැන හුඟක් කට්ටිය කතා කරනවා. අපිට සිවිල් සමාජයත් එක්කත් මේ පිළිබඳව යම්කිසි සාකච්ඡාවක් අපි පවත්වන්න අවශ්‍යතාවයක් තිබෙනවා. රජය මේ රටේ ජනතාව උද්ඝෝෂණ කරනවට වැඩවර්ධන කරනවට කොයිතරම් බය වෙලා තියෙනවද කිව්වොත් අද ප්‍රතිත්‍රස්ත පනත ඔස්සේ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කරන්නේ ඒ වගේම රටේ ජනතාවගේ දේශපාලනය කිරීම සිවිල් අයිතිවාසිකම් සහ ජනමාධ්‍යවේදීන්ගේ නිදහස අද පාලනය කරන්න කටයුතු කරන්නට යෙදිලා තියෙනවා. තියෙන ත්‍රස්තවාදී පනත යටතේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා. ඊට වඩා දරුණු පනතක් මේ වෙනකොට මතුවෙමින් තිබෙනවා. මේ පනත යටතේ රැස්වීම විරුද්ධයි, අදහස් පළ කිරීමට විරුද්ධයි. මේ යටතේ මාධ්‍ය මර්ධනය සුවිශේෂ අපි දැක්කා. මේ තියෙන පනත යටතේ මාධ්‍ය මර්ධනය කරන ආකාරය පාර්ලිමේන්තුවට ජනමාධ්‍යවේදීන් කැඳවනවා, ජනමාධ්‍යවේදීන්ට දඬුවම් කරනවා. දඬුවම් කරපු අවස්ථාව අපේ ඉතිහාසයේ තියෙනවා. මේවා මේක යහපත් ක්‍රමයක් නෙවෙයි. අහෝසි කරන්න අවශ්‍යයි. නිදහස් අදහස් ප්‍රකාශ කිරීම මූලික මානව අයිතිවාසිකමක් ඊට එරෙහිවන සෑම ක්‍රියාමාර්ගයක්ම ප්‍රතික්ෂේප කළ යුතුයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.